මේ සත්‍ය කතාවක් රුසියාවේ බරිස් පලෙඔයි කියන ලේඛකයා තමයි රචනා කළේ දෙවන ලෝක යුද්ධ කාලේ ගුවන් නියමියෙක් ඉන්නවා ඇලෙක්සෙයි ඇලෙක්සෙයි තම ශූර ගුවන් නියමුවෙක් මොහු දවසක් ගුවන් යානය පදවාගෙන යන අතරේ ජර්මානු අහස් යාත්‍රා විසින් ඔහුව වට කරනවා ඔහුට තේරෙනවා මාව අහු වුණා කියලා ඔහු වලාකුළු අස්සේ තමන්ගේ ගුවන් යානාව සංගවනවා ටික දුරක් යාත්‍රා කරනකොට ඔහුට වෙඩි වදින ඔහුගේ යානාවට ඔහුගේ යානාව කඩාගෙන වැටෙනවා ඔහු කැලේ මැද ගමකට කඩන් වැටෙනවා මලමිනි ගොඩක් මැද ඔහුට සිහි එනකොට ඔහුගේ කකුලේ ඔක්කොම ඇට බිඳිලා ඔහු අමාරුවෙන් බඩගාමින් දවස් ගාණක් ඉදිරියට යනවා ජර්මානු හමුදා විසින් ඇත්ත කතාවක් නේ මේක ජර්මානු හමුදා විසින් විනාශ කරපු ගමක මිනිස්සු කැලෑවෙ හැංගිලා ඉන්න. ඒ පොඩි ළමයි වගේක් සෙල්ලම් කර කර ඉන්නකොට ඇලෙක්සේව හමු වෙනවා මේ කුඩා ළමයින්ට. කුඩා දරුවන් තමන්ගේ ගමට ගිහිල්ලා දැනුම් දෙනවා මෙන්න මෙහෙම සෙබලෙක් වැටිලා ඉන්නවා. ඒ වෙනකොට ඔහුගේ කකුල් දෙකම ඇට බිඳිලා කුණු වෙලා. මිනිස්සු යව රැගෙන ඇවිත් බොහෝ කාලයක් වෙදකම් කරාට පස්සේ ඔහු සුව වෙලා ලී කකුල් දෙකක් ආදාරේ නැවත යනවා ගුවන් හමුදා මූලස්ථානයට. ගිහින් ඔහු ඉල්ලීමක් කරනවා මාව නැවත හමුදාවට බඳගන්න කියලා. ගුවන් හමුදාවෙන් මේ ප්‍රතික්ෂේප කරන මොකද අබ්බගාතේකුව හමුදාවට ගන්න බෑ. නමුත් ඔහුගේ තියෙන පැරැත්ත නිසා සහ ඔහු ඊටාම වීර සෙබලෙක් නිසා ලේකන රීති වෙනස් කරලා නීති රීති වෙනස් කරලා ඔහු ගුවන් හමුදාවට බඳවා ගන්නවා. පසුව ඔහු නැවත දෙවන ලෝක යුද්ධයට සහභාගි වෙනවා. ඔහු කියනවා පොත කියවනකොට ඔබට දැනෙයි මගේ ශරීරය සහ ගුවන් යානාව කියලා දෙකක් කියලා මට දැනෙන්නේ නෑ මේ පියාපත් කියන්නේ මගේ ශරීරයේ කොටස් මට දැනෙනවා මගේ ශරීරයේ මේ ගුවන් යානාව හා බද්ධ වෙලා වගේ ඔහු දිගින් දිගටම ජර්මානු හමුදා ගුවන් යානාව වලට ප්‍රහාර එල්ල කරන ආකාරයේ ඊටම සජීවීව නිරූපණය කරනවා ඔබට මේ නවකතාව කියවනකොට තේරෙනවා ප්‍රභාත් මිනිස්සු කියන්නේ කවුද කියලා ඒ කියන්නේ මිනිස්සු කියන්නේ වැඩ කරන මිනිස්සු පුම්බගෙන ඉන්න මිනිස්සු නෙමෙයි මිනිස්සු කියන්නේ වැඩ කරන දැන් යාට දැනෙන්නේ නැහැ යාට කකුල් දෙකක් නැහැ කියලා පසු ඔහු යුද්ධයේ ජයග්‍රහණය කරන කම රුසියානු හමුදාවට සේවය කරනවා අවසානයේ රටක ඒක රුසියාව කියන රටේ පුදන්න පුළුවන් ඉහළම සම්මානයෙන් ඔහුව පිදුම් ලබනවා ඇලෙක්සෙයි කියන පුද්ගලයාව බරිස් පලොවයි තමයි මේ නවකතාව රචනා කළේ මේක ඉතින් අපිට මේ පවතින සමාජයට ඉතාම පරමාදර්ශයක් හේතුව මිනිස්සුන්ට වැඩ කරලා තමන්ගේ භූමිකාව ගොඩනගා ගන්නවා මිසක් භූමිකාව මත තනතුර මත තමන්ගේ භූමිකාව පුම්බා ගැනීමේ සමාජයක් තුළ වැඩවසම් සමාජයක් තුළ අපි ඉන්නේ අපිට ඇලෙක්සෙයිව මහඟු ආදර්ශයක් වෙනවා වැඩ කරලා තමන්ගේ ජීවිතේ ගොඩ ගන්න දැන් ඇලෙක්සෙයිව අපි අඳුරනවා තාම අඳුරනවා ඒ කියන්නේ ශාෂ මේකට ජෙනරේෂන් එකක් නැහැ මේ සාහිත්‍ය තුළ ඉන්නේ මිනිස්සුන්ගේ හැඟීම් මිනිස්සුන්ගේ ක්‍රියාවන් ඒ මිනිස්සු විට සැබෑ මිනිස්සුන් වූ විට සැබෑ මිනිසුන්ගේ කතා ලෙස අපි ඔවුන්ගේ කතා හඳුනා ගන්නවා ඒක තමයි අද අපි ඔබට කියන නව කතාව